රජය විසින් අනුමත කළ නිවාස 25ක ව්‍යාපෘතිය සඳහා තෝරාගෙන තිබෙන්නේ අම්පාර මහනුවර ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටි අක්කර 2ක පමණ බිම් වපසරියක්. මෙම ඉඩම් කට්ටි කිරීම පමණක් නොව නිවාසලාභීන් 25 දෙනා තෝරා ගැනීම සියතට ගෙන තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ මංගලගම සංවිධායකවරයායි. මංගලගම පොලිසියේ ස්ථානාධිපතිවරයා මෙම සංවිධායකවරයාට සහය වනවා. කෙවිලියා මඩුවේ සෙව් දෙනෙකු හැර මෙම සංවිධායකවරයා විසින් තෝරාගෙන තිබෙන සෙසු නිවාසලාභීන් 21 දෙනා කෙවිලියා මඩුවේ පදිංචිකරුවන් නම් නොවේ. තෝරා ගැනීමේ ක්‍රියාවලිය අදාළ සංවිධායකවරයා ඊයේ විමර්ශන හමුවේ මෙලෙස සාධාරණීකරණය කළා. ඉදං කච්චර ප්‍රතුල නැහැ නැහැ අපි ප්‍රාදේශීය ලේකම්හර මම ලියුමක් ගැහුවට නිවාසීලා ලියුමක් ගැහුවා. ඊට පස්සේ එහෙන් ඔතෝරිටියක් අපිට දුන්නා මේ ගෙවල් ඇති කටින් ඉන්ටෝ කරන්න. මඩුව ප්‍රදේශයේ පදිංචි වෙලා ඉන්න සිංහල බෞද්ධ ජනතාව ඒ ජනතාවට වසර ගණනාවක් පුරාවට තියෙන ප්‍රශ්නේ දන්නවා. මොකද ඒ ස්ථිරත්වයක් නෑ කාම. හෙට එළවන්න පුළුවන් නම් එළවනවා කියන පදනම මත ඒ ජනතාව ඉන්න නිසා ඒ අයගේ ප්‍රශ්නෙට උත්තරයක් හොයා ගැනීමට අවශ්‍ය වෙලා තිබෙන කාලවකවානුවක්. මොකද හේතුව ඒ ගම් ප්‍රදේශවල මේ වෙනකොට බලහත්කාරයෙන් නිවාස ව්‍යාපෘති ඉදිකරගෙන යනවා, රජයේ විශ්ින් කරගෙන යන වැඩපිළිවෙළවල් කියලා. නමුත් අවුරුදු 12ක් 15ක් දුක් විඳගෙන ජීවත් වෙලා හිටියේ අහිංසක ජනතාව වෙනුවෙන් වැඩපිළිවෙලක් කිසිම කෙනෙක් ආරම්භ කරලා නැහැ. ඒකට හේතු කාරණා මොනවද, එවැනි වැඩසටහනක් ආරම්භ කරනවද කියන එක පිළිබඳව දැනගැනීමේ අවශ්‍යතාවය තිබිච්ච නිසා විශේෂයෙන්ම මම කලතෝ දිස්ත්‍රික් ලේකම්තුමා දැනුවත් කරලා එතුමාගේ අනුදැනුම ඇතුව ප්‍රාදේශීය ලේකම්වරු ඒ වගේම සහකාර දිස්ත්‍රික් ලේකම්වරිය ඇතුළු ඉඩම් මාංශවල නිලධාරී සියලු දෙනා ගෙනල්ලා කෙවිලියා මඩුවේදී ඊයේ දවසේ විශේෂයෙන්ම ඊයේ 7 වෙනිදා මේ සාකච්ඡාව සිද්ධ කරන්නට වුණා. ඉතින් ඒකෙන් ඇත්තටම සුබදායි පරිවිඩයක් නම් ලැබුණේ නැහැ. තාමත් ස්ථිර වශයෙන් මෙන්න මේක තමයි මේ අවුරුදු 12 මේ ගම් ප්‍රදේශවල ජීවත් වෙලා ඉති ජනතාවට ගන්න තියෙන කීරණ කියලා එක සතියක කල් ඉල්ලුවා. ඒ සතිය කල් දීලා තියෙනවා. මමත් බලාපොරොත්තු වෙන්නේ ඒක තමයි මගේ බෞද්ධ පින්වතුන් සියලු දෙනාම දැනුවත් කරන්නේ. මෙන්න මේකම තමයි මට කරන්න වෙලා තියෙන රාජකාරී. ඊට වැඩිය වැඩක් නැහැ. හැමදාම උත්සාහියම දැන් මේ ගෙවෙන මාසෙට නඩු 14ක් තියෙනවා. මම කොහොම හරි ඒකට ඉදිරිපත් වෙන්න ඕන. ඒ වගේම තමයි ඉදිරි මේ සති කාල මේ මාසේ ඉදිරි කාල සීමාව තුළදී විශේෂම කටයුත්තක් හැටියට මේ සිංහල ජනතාවට ගන්නා වූ තීන්දුව తీරණ ටික දැනගෙන ඉන්න සිද්ධ වෙලා තියෙනවා. එහෙම නැත්නම් මේ ජනතාව බලවා හරින තත්ත්වයකටපත් වෙලා තියෙනවා. ඉතින් මේවා එකින් එකට කරගෙන යද්දී මම දැඩි අපහසුතාවයකට මුහුණ දෙමින් මේ සියල්ල කරගෙන යනවා. නමුත් ඒ අපහසුතාව වලින් මුදව ගන්න අපේ දායකත්වය තමවස්තාවකම අවබෝධයෙන් අවධානයෙන් ඉන්නවා කියන්න මම දන්නවා. හැම කෙනෙකුගේම බලාපොරොත්තු ඉෂ්ට කරන්න මම උත්සාහ කරනවා. මොකද මේ විහාරස්ථානයට 10 දිනක් ඇවිල්ලා 10 දෙනා සකා කරලා මට දෙන අදහස් 10ක් වෙන්න පුළුවන්. මොකද පෙර මීට දැන් වසර 2-3කට ඉහතදී යම් කෙනෙක් මේ මඩකල කොටාව නම් කිව්වේ හැම කෙනෙක්ම ස්වාමීන් වහන්සේ මේ ප්‍රදේශයට භික්ෂුන් වහන්සේලා ටිකක් පුරුදු කරගන්න, භික්ෂුන් වහන්සේලා ටිකක් මේ විහාරස්ථානේ හදන්න කියලා. භික්ෂුන් වහන්සේලා ටිකක් නෙමෙයි, දැන් වෙනකොට භික්ෂුන් වහන්සේලා 17කට 18කට ආසන්න ප්‍රමාණයක් විහාරස්ථානේ වැඩ ඉන්නවා. ඒ අධ්‍යාපන ආයතනයක් හැටියට පවත්වගෙන යන්න කටයුතු කරගෙන තියෙනවා. මොනික පිළිවණක් හැටියට ඒ වගේම තමයි දරුවන් මේ වෙනකොට 13 දෙනෙක් මේ විහාරස්ථානයේ අධ්‍යාපනය ලැබනවා. ඒ දරුවන් ඉදිරි කාලයේදී පැවිදි කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට මෙන්න මේ කියන වැඩකටයුතු ටික ආයතනයක් හැටියට මේ ස්ථානය පවත්වාගෙන යන්න මට ශක්තියක් කළා තියෙන අපේ රටේ ඉන්න දායක පිරිසතුන්. මම ඒක නැහැ කියන්නේ කවදාවත්. විශේෂයෙන්ම අපේ යුද හමුදාව, ඒ වගේම ත්‍රිවිධ හමුදාව, මට කලපේ ඉන්න ත්‍රිවිධ හමුදාවම අපිට දරුවන් සුවපත් ටික ලබා දෙන්න පුළුවන් ශක්ති ප්‍රමාණයෙන් වගේ කටයුතු කරනවා. ඒවා අපි ආඩම්බරයෙන් සහ ගෞරවයෙන් සිහිපත් කරනවා, පුණ්‍යානුමෝදනාවෙන් සිහිපත් කරනවා.